මේ දවස්සල චන්ද පොරොන්දු හැම තැනම නිකං පාර අද්දිත් ඇත්තනම කකුලේ වැදිනවා චන්ද පොරොන්දු මෙහෙම කරමු අරම කරමු කියලා හැම දේශපාලන පක්ෂයක්ම විවිධ චන්ද පොරොන්දු දෙනවා. හැබැයි මේ චන්ද පොරොන්දු අතරින් ඉල්ල ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ඉෂ්ට කරගන්න පුළුවන් වටිනම චන්ද පොරොන්දුවක් තමයි පුළුවන් නම් පොදු ප්‍රවාහනය දියුණු කරන චන්ද පොරොන්දුව. මොකද අපි හැමෝටම ලොකු ප්‍රශ්නයක් පොදු ප්‍රවාහනය. ඒ ගැන කොච්චර කතා කරත් මේකට හරි විසඳුමක් හම්බෙලා නැහැ. අනිත් නම් ඉතින් දෙනවා කියන ඒවා දෙන්න සල්ලි තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද අරම දෙනවා මෙහෙම දෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි ආයෝජනයක් කළා වැඩිපුර ප්‍රතිලාභයක් ලැබෙන දෙයක් ලැබෙනවා නම් වඩා හොඳයි. ඉතින් අපිට හිතෙනවා ඒ වගේ මුළු ආර්ථිකයම වර්ධනය වෙන්න ආර්ථිකය ටිකක් ඉස්සරහට යන්න වැදගත්ම එකක් තමයි පොදු ප්‍රවාහනය කියලා. පොදු ප්‍රවාහනයේ ප්‍රශ්න ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැනේ. අපිට දුම්රිය ගත්තත් අපිට සාමාන්‍ය පාරට ආවත් මේ හැම එකම ප්‍රශ්න තමයි. තමන්ගේ වාහනෙන් එන්න ආවත් ඇත්තටම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මෙතනදී මූලික වශයෙන්ම විසඳන්න ඕන ප්‍රධාන මූලධර්මය තමයි අපි පුළුවන් තරම් මිනිස්සුන්ට දිරිගැන්වීමක් තියෙන්න ඕනේ වැඩි පිරිසක් ප්‍රවාහනය කරන්න පුළුවන් වාහනවල ගමනාගමනය සඳහා අර කියනවා ඉන්සෙන්ටිව් එකක් දෙන්න ඕන. මොකද දැන් සිදුවෙන්නේ ඇත්තටම මිනිස්සු ප්‍රවාහනය වෙනවා වෙනුවට වාහන ප්‍රවාහනය වෙනවා. තනි එක්කෙනා දෙන්න ඉන්න එක එක වාහන විශාල වශයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ඇතුළත් වෙද්දී මාර්ග තදබදය වැඩි වෙනවා, වැඩිපුර තෙල් පිච්චෙනවා, වැඩිපුර පරිසරය දූෂණය වෙනවා, වැඩිපුර පාරවල් ගෙවෙනවා. ඒ නිසා ප්‍රශ්නේ වැඩි වෙනවා. හැබැයි ඒක නිසාම මිනිස්සු පොදු ප්‍රවාහන පැත්තට යන්න කැමති නැහැ. ඒ කියන්නේ වැඩිපුර මිනිස්සු ප්‍රමාණයක් නැත්නම් වැඩිපුර ධාරිතාවක් ප්‍රවාහනය කරන්න පුළුවන් බස් වගේ වාහනවලට එන්න කැමති නැහැ. මොකද ඒවයි තෙරපිලා තද වෙලා ඒවත් හෙමීට යන්නේ කොටකොට යන්නේ. ඉතින් ඒ නිසා ඒවා එන්න කට්ටියත් බලන්නේ තමන්ගෙම වාහනයකින් කොළඹට හරි තදාසන්න ප්‍රදේශවලට ඇතුළත් වෙන. එතකොට තවත් ප්‍රශ්න වැඩි වෙනවා. මේ එන වාහන නවත්තන්න තැන් නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙනම් මෙතනදි මුලින්ම කරන්න වෙන්නේ අපිට අඩු මුදලකට සරලන මුදලකට මුදලටත් වගේම ගුණාත්මක භාවය වැඩි විශාල පිරිසක් ධාවනේ විශාල පිරිසක් යන්න පුළුවන් ධාරිතාව වැඩි ඒවට වැඩි අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් ඕක කරන්න නම් අනිවාර්යෙන්ම අපේ දුම්රිය සහ බස් රථ සේවාව වර්ධනය කරන්න ඕනේ. ඉතින් ඔහොම කරමු කියපු ගමන් හැමෝම ටක් ගාලා ඔළුවට එන අදහසක් තියෙනවනේ. එහෙනම් අපි වැඩිපුර බස් දාමු පාරට, අපි වැඩිපුර කෝච්චි දාමු, වැඩිපුර බස් දාලා අපි කෝච්චි දාපු ගමන් මේ පොදු ප්‍රවාහනේ විසඳෙනවා කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. ඒත් අවාසනාවකට වගේ ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද මේකේ ආර්ථික විද්‍යාවක් තියෙන නිසා. ඉතින් ආර්ථික විද්‍යාවට අනුව බැලුවට පස්සේ අපි එක ආර්ථික විද්‍යාවක් තමයි අපි කලින් කිව්වේ. ඒ තමයි වැඩිපුර පිරිසක් ප්‍රවාහනය කරන්න පුළුවන් වාහනවල වැඩිපුර අවස්ථාවක් දෙන්න ඕනේ ඇත්තටම කොළඹට ඇතුළු වෙන්න. අන්න ඒ සඳහා තමයි අර කාලයක් මන්තිරු ක්‍රමය කියලා එකක් තිබුණේ, බස් මන්තිරු ක්‍රමය. මොකද උඩ බස් එකට ඉක්මනට යන අවස්ථාව දෙනවා. එතකොට අර වැඩිපුර පිරිසක් ප්‍රවාහනය වෙන වාහනයට වැඩි අවස්ථාවක් හම්බ වෙනවා ඉක්මනට කොළඹට ඇතුළු වෙන්න. ඒක එකක්. නමුත් එතනින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රවාහනය කරද්දි ප්‍රවාහනය වෙන එක එක අපි දෙනවා ස්තර තියෙනවා. මොකද හැමෝම කැමති නැහැ එකම විදියට ප්‍රවාහනය වෙන්න. මොකද අපි දන්නවා ලංකාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය රටක්. ඒ නිසා තරමක් උෂ්ණත්වය වැඩි. අර ඇමරිකාවේ එහෙම නැත්නම් එංගලන්තේ බයිසිකලේ ගියාට ලංකාවේ ටිකක් බයිසිකලේෙන් අමාරුයි වැඩට. මොකද එතකොට දාඩිය දානවා. එතකොට මිනිස්සු අර ප්‍රවාහනයේ ගුණාත්මක භාවයත් බලනවා. හැබැයි ගුණාත්මක භාවයත් එක්ක යම් කිසි වෙලාවකකින් මිලත් යම් කිසි ප්‍රමාණයකට වැඩි වෙන්න ඕනේ. දැන් ඔය සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න 138 රූට් එකේ ලංකාවේ වැඩිපුරම බස් තියෙන රූට් එක කියලා කියනෝනේ. 138 රූට් එකේ આવොත් එහෙම AC බස් එකක් සාමාන්‍යයෙන් හොයාගන්න අමාරුයි. ඉතින් ඔච්චර මධ්‍යම පාන්තික ජනතාව ඉන්න රූට් එකේ ඇයි එයා කන්ඩිෂන් බස් එකක් නැත්තේ? සාමාන්‍යයෙන් දාඩිය නොදා කාට හරි සාමාන්‍ය වෘත්තිකයෙක්ට වැඩට එන්න බැරි වෙන තරමට. ඒ වගේම තමයි නිතරම හැමෝම අහන ප්‍රශ්නයක් ඇයි මේ බස්වල ගුණාත්මක භාවය වැඩි වෙන්නේ නැත්තේ කියලා. දැන් හැබැයි ඔය හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම තියෙනවා ආර්ථික විද්‍යාවක්. ඒ ආර්ථික විද්‍යාව විසඳන ක්‍රමයක් කාගෙන් හරි ඡන්ද අපේක්ෂකයෙක්ගෙන් ගන්න පුළුවන් නම් විසඳුමක් හොයාගන්න පුළුවන් නම් ඒකෙන් අපේ ආර්ථිකයට විශාල ප්‍රසාරණයක් හම්බ වෙනවා විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාව විදිහට අපිට විශාල සුවපහසුවක් හම්බ වෙනවා. ඒ වගේම අපේ මුදලත්
ඉතුරු වෙනවා මොකදකොට අපිට වාහන ලීස් කල්ල ගන්න වැඩි බරක් දෙන්න ඕනෑ මොකද අපිට පොදු ප්‍රවාහණය පුළුවන් වැඩි අවස්ථාවන් වලදී පාවිච්චි කරන්න පුළුවන් එතකොට කොළඹෙන වාහන ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන් ඉතින් මේකට මොකද්ද කරන්න පුළුවන් ප්‍රශ්නය අපි හැමෝම දන්නවා විසඳුම ඇවිල්ලා අනිවාර්යෙන්ම අපිට වෙළඳපොළ ක්‍රමය ගැන හිතනවා මෙතන වෙළඳපොළ ක්‍රමය ගැන කිව්වට පස්සේ කවුරු හරි හිතන්න පුළුවන් ආ ඒ කියන්නේ මේ ඕන කෙනෙක්ට බස් දාගෙන දුවන්න පුළුවන්ද නෑ එහෙම ක්‍රමයක් නෙවෙයි ඒ වගේම සමහරව ආනවා දැන් ඇත්තටම පොදු ප්‍රවාහණය පුද්ගලීකරණය කළා නේද තියෙන්නේ කියලා ඒකටත් උත්තරේ නෑ මෙතන වෙළඳපොළ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ බස් එකට වඩා ගාන වැඩි බස් එකේ රූට් පර්මිට් එක. එතකොට කාටවත් අලුතෙන් මේ ශේෂ්ත්‍රයට ඇතුළු වෙන්න විදියක් නැහැ. ඉතින් මේකට ක්‍රමය තමයි අපි මාර්ග ප්‍රවාහණය වෙන මාර්ග වෙන වෙනම අඳුනගන්න අවශ්‍ය වෙනවා. මූලික අධ්‍යයනයේදී මේක එක සොලියුෂන්ස් වලින් එක කොටසක්. මේක එකම සොලියුෂන් එක නෙමෙයි. අපිට ගොඩක් දේවල් කරන්න වෙනවා. අපිට LRT හදන්න වෙනවා. ඒ ඔක්කොමත් අවශ්‍යයි. නමුත් අපිට මේ තියෙන සම්පත් වලින් කරන්න නම් අපිට මේ තෝරගත්තු රූට් එකතු වෙලා කරන්න පුළුවන් සමාගම් වලට මේ ෆ්‍රැන්චයිස් මොඩල් එකකට මේක දීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඇවිල්ලා ඔවුන්ගේ වගකීම තමයි කිසියම් නිශ්චිත කාල සීමාවක් තුලදී ඒ කියන්නේ උදෑසන 5 ඉඳලා අපි ගත්තොත් රාත්‍රී 12 වෙනකන් ඔවුන්ට ඒ සමස්ත රූට් එක බාර දීලා තියෙනවා. ඒ රූට් එකේ මිලත් ඔවුන්ට තීරණය කරන්න පුළුවන්. හැබැයි නිකන් තීරණය කරනව නෙවෙයි ඒ රූට් එක දෙද්දි මේක ඕපන් බිඩින් සිස්ටම් එකකින් තමයි බිඩ් කරන්න වෙන්නේ. මොකද ඒ රූට් එකේට දන්නවා සාමාන්‍ය ජනගහනය කොච්චරක් ඉන්නවද කියලා කැල්කියුලේට් කරන්න පුළුවන්. ඒ අනුව ඔවුන් අවම බිඩ්ඩකට නැත්නම් අවමයේ ජනතාවගෙන් මිලක් අය කරන කෙනාට ප්‍රයිස් රිවිෂන් එකක් ඇතුළත්ව තෙල් වල මිල එහාට මෙහාට ගියොත් එහෙම අන්න ඒ රූට් එක බිඩ් කරන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ වගකීම තමයි උදේ 4 ඉඳලා රෑ 12 වෙනකන් මේ පාරේ හැම විනාඩි 15කටම හෝ විනාඩි 10කටම සැරයක් අනිවාර්යයෙන්ම බස් එකක් ගමන් කරන්න ඕනේ සෙනග හිටියත් නැතත්. එතකොට ඔවුන්ට පුළුවන් ඒ සමස්ත රූට් එකෙන් දවසේ ලැබෙන ආදායම ඔවුන්ගේ ඔපරේට් වෙන බස් අතර බෙදා ගන්න. මොකද එතකොට එක සමාගමක් නැත්නම් එකටම කට්ටියක් එකතු වෙලා තියෙන නිසා ඔවුන්ට පුළුවන් ඒකේ ලාභය බෙදා ගන්න. අන්න එතකොට වැඩි අවස්ථාවක් හම්බ වෙනවා ප්‍රවාහණය දියුණු කරන්න. ඒ වගේම ඉතින් මෙතනදී අර කාඩ් දෙනවා කාඩ් එකෙන් පේ කරන්න ඒ ඔක්කොමත් හරි. හැබැයි ඉතින් ඒ ඔක්කොම අවශ්‍ය වෙන්නේ අපි මේ ප්‍රවාහණය දියුණු කරන ක්‍රමවේදයකට આવොත්. ඒ වගේම තමයි ඉතින් සාමාන්‍යයෙන් බස් එකේ කොස්ට් එක අඩු කරගන්න විදිය ගැනත් අපිට හිතන්න වෙනවා. මොකද දැනට අපේ තියෙන බස් එකේ රියදුරු මහත්තයෙක් ඉන්නවා කොන්දොස්තර මහත්තයෙක් ඉන්නවා. එතකොට අයිතිකරුවට දෙන්නෙක්ට පඩි ගෙවන්න වෙනවා. එහෙනම් අපිට පුළුවන් නම් ස්වයංක්‍රීය දොරක් කරහා බස් රථයේ දොර විවෘත වෙන්න වැහෙන්න ක්‍රමයක් හදන්න. ඒ වගේ බස් රථ නම් ලංකාවේ දිව වෙන්නේ. එහෙනම් අර බස් එක අයිති කෙනාට ඇත්තරම දෙන්නෙක්ට පඩි ගෙවනවා වෙනුවට එක්කෙනෙක්ට විතරයි පඩිය ගෙවන්න ඕන. අන්න එතකොට යාගේ ලාභය වැඩි කර ගැනීමේ අවස්ථාවකුත් හම්බ වෙනවා. ඒ වගේම බස් එකට ඇතුළත් වෙද්දී එළියට යද්දී අර පිට රටවල ලෝගෝ දැකලා තියෙනවා වගේ කාඩ් එක පංච් කරලා යන්න පුළුවන් ක්‍රමයක් හැදුවනම් එතනදීත් යම් කිසි ප්‍රමාණයක් මුදලක් ඉතුරු කර ගන්න පුළුවන්. එතකොට කෙලින්ම මුදල යන්නේ ගිනුමට පාරිභෝගිකයරත් වාසි. එහෙම නැත්නම් ඇත්තරම බොහෝ රටවල් වල ඉන්න කට්ටිය දන්නවා වගේ Tamanට මාසයකට හරි මාස 6කට හරි මාස 3කට හරි අර සමහරු ජිම් එකේ membership එක ගන්නවා වගේ එකපාරම කිසියම් discount එකකුත් එක්ක බස් එකට route එකට card එක ගත්තනම් එහෙනම් නිතර මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රමයේ යම් කිසි ප්‍රමාණයකට පාවිච්චි කරන්න පුළුවන් දුම්රිය සේවය සඳහා කිසියම් තෝරගත්තු කාල සීමාවක් සඳහා දුම්රිය මෙහෙයවීම සඳහා අපි කියනවා unbundle කරන්න අවශ්‍යයි. time table එක franchise ක්‍රමයට තෝරගත්තු කීප දිනකට ලබා දෙන්න පුළුවන්. එතකොට ඔවුන්ගේ වගකීම තමයි ඒ කාල සීමාව ඇතුළතදී නිසි පරිදි දුම්රිය ධාවනය කිරීම ඒ කාල රාමුව ඇතුළතදී හෝ ඒ තෝරගත්තු ට්‍රැක් එකේ කොටස් වශයෙන් මේක කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේවා ටිකක් සංකීර්ණ සහ ටිකක් ප්‍රතිරෝධය එන වැඩ. නමුත් ජනතාවට දියුණු වෙන්න නම් ඒ දේ අවශ්‍යයි. අවශ්‍යම නම් කාට හරි හිතනවා නෑ රජයත් ඇවිල්ලා වස් දාන්න ඕන කියලා සමහර රූට්ස් ඇත්තරම රජයටත් බිට් කරන්න පුළුවන්. හැබැයි අර තෝරගන්න උපරිම සීමාවකට යටත්ව. ඒ වගේම අවශ්‍ය නම් අපි දන්නවා අපි හැමෝගෙම ගේ ගාවටම බස් එක එන්නේ නැහැ. මොකද බස් එක යන තැන ඉඳලා සමහර ලාට ත්‍රීරෝද රථ අවශ්‍යයි තමන්ගේ ගේ ගාවට යන්න. තමන් දුෂ්කර පාරක නම් ඉන්නේ, පටු පාරක නම් ඉන්නේ. එතකොට ත්‍රීරෝද රථ සහ අනෙකුත් ප්‍රවාහන කොටසුත් මේකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඉතින් අන්න ඒ වගේ ටිකක් මේක ටිකක් ලොකුවට හිතන්න අවශ්‍ය ප්‍රශ්නයක්. හැබැයි කවුරු හරි ඒ සම්බන්ධයෙන් පොරොන්දුවක් ගන්න පුළුවන් නම් නැත්තම් ඒක මූලිකත්වය කරගන්න පුළුවන් නම් කාට හරි ඒකෙන් අපේ ජීවන වියදමත් විශාල වශයෙන් අඩු වෙනවා. ලංකාවේ තෙල්
විශාල වශයෙන් ඉතුරුන මොකද දැනට ඇවිල්ලා අපි වැඩිපුරම තෙල් පාවිච්චි කරන්නේ ඇත්තටම මේ ප්‍රවාහනයේ නිකන් ට්‍රැෆික් එකට පුච්චලා දාන්න අන්න ඒ වගේ ක්‍රමවේදයක් ගැන හිතන්න පුළුවන් ඇත්තටම දැනටත් ඕක යම්කිසි ප්‍රමාණයකට වෙනවා මොකද ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කොළඹ නවම්මාවතේ සාමාන්‍ය වැල්ලවත්ත වත්තලේ පැත්තෙන් ගත්තොත් එහෙම දවසකට මම හිතන්නේ විශාල අර ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් ප්‍රමාණයක් එනවා කොළඹ ඇතුළට ඒ වගේම කොළඹින් එළියට හවස් කාලයේදී යනවා මොකද ඒක වෙලා තියෙන්නම අර ප්‍රවාහනයේ තියෙන පහසුකම නිසා. හැබැයි අනිවාර්යෙන් අපි දන්නවා ඒකේ සාමාන්‍යයෙන් මිල පාරේන බස් එකකට වඩා වැඩි. නමුත් ඒකේ මිල එන කෙනාට වාසිදායකයි මොකද උන් අනිවාර්යෙන් දන්න උන්ට සීට් එකක් තියෙනවා. ඒ වගේම ඒකේ මිල වැඩි වුණාට සාමාන්‍යයෙන් හැමදාම ටැක්සි එකක හරි කැබ් එකක එනවට වඩා අඩු මුදලක් තමයි උන් අය කරන්නේ. ඉතින් ඒක නිසා දැනටමත් ඒ ක්‍රමය සමහර පැතිවල යම්කිසි ප්‍රමාණයකට සිදු වෙලා තියෙනවා. අවශ්‍ය නම් රජයට මේක නියාමනය කරන්න මේ දැන් තියෙන ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් නෙමෙයි අර පොදු ප්‍රවාහනයේ යම්කිසි ස්ට්‍රක්චර් එකකට ගෙනාවට පස්සේ ඒකේ මිල සම්බන්ධයෙන් තීරණ ගන්න ඒක නියාමනය කරන්න අවශ්‍යම නම් නියාමන අධිකාරියක් පත් කරන්න පුළුවන්. ඒකෙන් බලන්න පුළුවන් මේ බස් වල ගුණාත්මකභාවය හොඳයිද දාලා තියෙන කැසට් එකේ සද්ද ඩෙසිබල් ගාන හරියද බස් එකේ හෝන් එකේ ඩෙසිබල් ගාන හරියද කියලා ඒ වගේ දේවල් ඕන නම් මේ ප්‍රවාහන නියාමනයට බලන්න පුළුවන්. ඉතින් අපි පොඩි අදහසක් විතරයි පැල කරේ මේ දවස්වල හැමෝම කතා වෙන හින්දා මේ ප්‍රවාහන ප්‍රශ්නය ගැන සමහරු කතා වෙන්නෙත් නැහැ. මේක අත්‍යවශ්‍ය දෙයක් නිසා ආබාධිත කට්ටියට දැන් තියෙන බස් එකකට නැග ගන්න අමාරුයි. වයසක කෙනෙක්ට බස් එකකට නැග ගන්න අමාරුයි. ධනිස්සම අවුරු තියෙනවා නම් අච්චර උස පඩි පෙරවල නගින්න අමාරුයි ලේලන් බස් එකේ. ඇත්තටම ඉතින් අපේ බස් කිව්වට බසුත් නෙවෙයි තියෙන්නේ. අර ලොරි වලට ගහපු චැසි එක තමයි අපි ওই බස් එකක් කියලා දුවන්නේ. ඉතින් ඒ වගේ වෙනස්කම් ඇත්තටම කරන්න පුළුවන්. දුම්රිය ගත්තත් එමේ ඔයගොල්ලෝ දන්නවා දුම්රිය මාර්ගය හරස් කරන්න අර මහගිරි දඹේ නගිනවා වගේ පඩි පෙරවල් එක 20ක් 30ක් නැගලා තමයි දුම්රිය මාර්ගය හරස් කරලා අනිත් පැත්තට එන්න ඕනේ. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා බෑග් එකක් අරගෙන මේ දුම්රිය මාර්ගය ක්‍රොස් කරන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒව විසඳන්න නම් මේක වෙළඳපොළක් විදියට හිතන එක අනිවාර්යයි. අපි ඒක තමයි නිතරම කියන්නේ ආර්ථික පරිශ්‍රණ කරන ආයතනයක් විදියට කිසිම දේශපාලන පක්ෂයක් එක්ක පාට ගාව ගන්න නැතුව ආර්ථිකය පිළිබඳව ස්වාධීන පරිශ්‍රණ කරන ආයතනයක් විදියට අපි බලන්නේ මේ මහජනතාවට තියෙන ප්‍රශ්නවලට ආර්ථිකමය සහ වෙළඳපොළ ක්‍රමය හරහා ලබා දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. ඉතින් ඔය දේවල් ගැන හිතන්න පුළුවන් නම් පුළුල් විදියට මම හිතන්නේ අන්න අපිට පුළුවන් පොඩ්ඩක් මේ පොදු ප්‍රවාහණයෙන් තව පියවරක් දෙකක් ඉස්සරහට යන්න එකෙන් ජනතාවගේ ජීවිතයට සහනයක් ගන්න පුළුවන්. ඒකේ තේරුම LRT කරන්න එපා BRT කරන්න එපා කියන එක නෙමෙයි. අනිවාර්යෙන් මේ දේවල් සිදු වෙන්න ඕනේ. නමුත් මේ තියෙන සීමිත කොටස් ඇතුලේ තව කොහොමද මේ අපේ පොදු ප්‍රවාහන ක්‍රමය දියුණු කරගන්නේ වෙළඳපොළ ක්‍රමයත් එක්ක ගිහිල්ලා කියලා එක තමයි අපිට බලන්න තියෙන ප්‍රධානම දේ. අන්න ඒ ඡන්ද පොරොන්දුව මේ කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන් නම් මං හිතන්නේ මීට වඩා පොඩ්ඩක් අඩියක් ඉස්සරහට යන්න පුළුවන්. රෑ 12 වෙනකම් පොදු ප්‍රවාහනයක් තියෙනවා කියලා කියන්නේ කඩවල් ඇරලා තියන්න පුළුවන් ටිකක් රෑ වෙනකම්. ඒවා වැඩ කරන සේවක සේවිකාවන්ට වැඩිපුර OT එකක් ගන්න පුළුවන්. ඒ වගේම සංචාරකයන් ටිකක් වැඩි වෙලා කොළඹ රාත්‍රියේ ගත කරන්න පුළුවන්. අන්න එතකොට ලංකාවට ලැබෙන ආදායම ඉන්න වැඩි වෙනවා. ඒ වගේම උන් වියදම් කරන මුදලත් වැඩි වෙනවා. අන්න ඒක හරහා ආර්ථිකයේ යම්කිසි ප්‍රමාණයකට ප්‍රසාරණය කරගන්න පුළුවන්. රෑට බල්ප්පත් වෙනවා කියලා කියන්නේ අපේ එනර්ජි කන්සම්ෂන් එක වැඩි වෙනවා. ඒ සඳහා බලශක්තිය අවශ්‍යයි. ඒකටත් අපි සූදානම් වෙනවා. නමුත් බලශක්තියත් නිෂ්පාදනය වෙනවා කියලා කියන්නේ එතනත් යම්කිසි නිෂ්පාදනයක් වෙනවා. අන්න එතකොට තමයි අපේ ආර්ථිකය පොඩ පොඩ ප්‍රසාරණය වෙන්න ගන්නේ. ඒ නිසා ආර්ථිකය වර්ධනය කරන කොටසේ ප්‍රධානම කොටසක් තමයි ප්‍රවාහනය කියලා කියන්නේ. ඒක දියුණු කරන්න මොකද්ද කරන්න ඕන කියලා අපි අනිවාර්යෙන් බලන්න ඕන. ඒක ප්‍රවාහණයෙන් ඔබ්බට ගියපු හැමෝටම ජීවන වියදම අඩු වෙන හැමෝටම ඇක්සෙසිබිලිටි එක ලැබෙන හැමෝටම ඉක්මනට යන්න පුළුවන් ක්‍රමයක්. ඒක හයිවේස් දානවා වගේම මේ ක්‍රමවේදය හරියට විසඳීමත් වැදගත්. මේ වගේ වීඩියෝස් බලන්න නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපිව follow කරන්න අපි හැම social media platform එකකින් ඉන්නවා. Advocata Plus කියලා කියන්නේ අපේ සිංහල channel එක. Advocata Institute කියලා අපේ English channel එකක් තියෙනවා. ඒ වගේම Advocata Kurul කියලා අපේ Tamil channel එකකුත් තියෙනවා. හැබැයි අපි නිතරම කරන ප්‍රධානම වැඩේ තමයි ආර්ථිකය පිළිබඳව ස්වාධීනව අධ්‍යයනය කරලා මේ පිළිබඳව තොරතුරු ලබා දෙන එක ඔබට. ඉතින් අනිවාර්යෙන්ම අපිව follow කරන්න, මේ වගේම අලුත් videos බලන්න කැමති නම්. මේ වගේම ඔබ නොදන්න ආර්ථික කරුණු ගැන දැනගන්න අපේ social media platform වලට අනිවාර්යෙන්ම එකතු වන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න ආර්ථිකය හා වෙළඳපොළේ ගැන වෙනස්කම් ගැන දැනුවත් වෙන්න අපිට support කරන්න අපේ subscription plan එක ලබා ගන්න.